जनपति मलयासियावट जगत महलेकम अगमति हमुवे जनपति हमुव अद वसर 50කට පසු अमेरिकाणु ගුවන් යානයක් කියුබාවට පසුගිය ආණ්ඩුවෙන් සිදු වූ අසාධාරණකම් තමන් වෙත ඉදිරිපත් කළ උදවියම අද ඔවුන් සමගම එක්ව අලුත් බලවේග නිර්මාණය කිරීමට උත්සාහ දැරීම කනකාටුවට කරුණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙවව ප්‍රකාශ කළේ ඊයේ පසර්වේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී. कोलंब बंडारनायक अनुस्मरण जात्यांतर सम्मंत्रण शाला परिश्रय निर्माणेकल हिटपु अमाते दिवंगत जयराज प्रणांदुपुल्ले महतागे जीवमान रुवट समान इटिपिलिरुवाक निरावरणे किरीमे उत्सवे ईये पवत्वुणे जनाधिपति मैत्रीपाल सिरिसेन महतागे प्रधानत्वे अद कथा करन समहर अय एक्सत् जातिक पक्षयट विरुद्ध बहु सटन कलया कियला जेआर जयवर्धन जनाधिपतिमागे काले तुल जयवर्धन जनाधिपति समग आंडु हेपेन्न सिरमा बंडारनायक मैथिनिया समग सिटी पक्षे प्रधानी सुनु पिरिसक तमाई यदा रटवटा सिय वगकीम इटुकरनु लभ्ये ए काले तुल ए आंडु तुल बहु अय एवकट नोदेन सिटिया जयराज सह मम बरपतल मानसिक पीडावंट लक्विच्च देन्ने समहर विट मट कलिं जयराज अयिंगे कियला मम हितनवा ए आंडुवे जयराज नति उनाट पास्से मट मतकाय मट समहर एमतिवरु मात एक्क किव्वा ए काले मम एमतिवरु एक सह पक्ष लेखकम विदियट इन्नकोट सर जयराज इन्नकोट अपि अपे दुख गन विले किव्वा अपिट दैन जयराज नैहे दैन जयराज नति उनाट पास्से अपिट पक्षे एमतिवरु विदियट दुख गन विले कियन्न अपिट इन्न सर विथराई कियला मट एहेम कियपु एमतिवरु इन्नवा මට නම් වශයෙන් කියන්න පුළුවන් නෝත් මං එයාගේ නම් කියන්නේ. නමුත් මට පුදුමේ එහෙම කියපු අයත් අද ඒ අයට කරදර කරපු අය පස්සේ ගිහිල්ලා අලුත් බලවේග හදන්න ගන්න උත්සාහය ගැන. සිංගප්පූරුවේ නිල සංචාරයක් සඳහා ග්‍රාමාත්‍ය රණි වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිටත් ගොස් තිබෙනවා. අදාළියොම 1:10ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ 469 තරණ ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස දිවයිනෙන් පිටත්ව ගිය බවයි ගුවන් තොටුපළ අද දින වාර්තාකරු සඳහන් කළේ. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ඉන්දියා පදනම විසින් සංවිධානය කරනු ලබන 2016 ඉන්දියා සාගර සමුළුවේ සමාරම්භක දේශනීය සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරුව බලාපොරොත්තු ගිය බවයි. අද සහ හෙට යන දිනවල මෙම සමුළුව සිංගප්පූරේ දීපවත්වීමට නියමිතයි. ඉන්දියා පදනම සමග එක්ව ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය, බංග්ලාදේශයේ ජාත්‍යන්තර උපාය මාර්ග ආයතනය සහ සිංගප්පූරුවේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ එස් රාජරත්නම් ආයතනය මෙම සමුළුව සංවිධානය කර තිබෙනවා. මෙම සමුළුවට ඉන්දියා සාගර කලාපයේ සිටින ප්‍රධානතම රාජ්‍යන්ට ආරාධනා කර ඇති අතර කලාපයට බලපාන ආර්ථික, ආරක්ෂක, සංස්කෘතික සහ පාරිසරික ගැටලු පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වනු ඇත. මලියාසියානු අග්‍රාමාත්‍යවරයා ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යවරිය ඇතුළු රටවල් රැසක දේශපාලඥයින්, විද්වතුන්, විශේෂඥයින් ඇතුළු විශාල පිරිසක් ඉන්දියා සාගර සමුළුවට සහභාගී වීමට නියමිතව තිබෙනවා. සංචාරයක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. අදාළියොම එකට පමණ හිටපු ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස මලයාසියානු සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය බවයි අද දින ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. හිටපු ජනාධිපතිවරයා අද සිට දින 5ක කාලයක් එරට රැඳී සිටීමට නියමිතයි. මලයාසියාවේ පැවැත්වෙන ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සම්මේලනයට සහභාගී වීම සඳහා හිටපු ජනාධිපතිවරයා සහායක අපත විපක්ෂයේ නියෝජිත කණ්ඩායමක් මෙලෙස මලයාසියාව බලාපොරොත්තු ගොස් තිබෙනවා.
महिंद राजपक्ष महता समक दिनेश गुणवर्धन जोस्टन प्रणांतु लोहान वत्वत्ते यान पार्लिमेंतु मंत्री वरुण नतुलु पिरिसाक मेम संचारयट एक्व सिटिनवा सम्मेलने अतरतुर आसियानु देशपालन पक्ष सह मलयासियानु देशपालन प्रजाव समग एकापत विपक्षीय नियोजित पिरिस साकाच्छा पवत्वन अतर हिटपु जनाधिपतिवरया मलयासियानु अग्रामातिवरया हमुवीमटद नियमितव तिबेनवा एमेन्म मलयासियानु संचारय अतरतुर बौद्ध सिद्धस्थान कीपयक वेंदपुता गैनीमटद महिंद राजपक्ष महता सलसुम कर ऐति बवयि हिटपु जनाधिपतिवरयागे कार्यालय संधान कले දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකු මුන් මහතා අද ගාල්ලේ පැවැත්වෙන වැඩසටහනකට සහභාගී වීමට නියමිතයි. සංහිඳියාව සහ සහජීවනයේ ගොඩනැගීම සඳහා තරුණයේ භූමිකාව යන තේමාව යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබෙනවා. ඉන් අනතුරුව අද පස්වරුවේ චකත් මහලේකම්වරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතයි. මේ අතර හෙට දිනේදී බැංකු මුන් මහතා යාපනයේ සංචාරක නිරත වීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම චකත් මහලේකම්වරයා ලක්ෂ්මන් කදිරගම ආයතනයේ පැවැත්වෙන විශේෂ දේශනයකටද එක්වීමට නියමිතයි. ඉන් අනතුරුව හෙට පස්වරුවේ චකත් මහලේකම් බැංකු මුන් මහතා කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමටද සැලසුම් කර තිබෙනවා. ජාතික සංවිධාන එකමුතුව සහ ඒකාබද්ධ විපක්ෂය අද සංදේශ දෙකක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට බාර දෙනු ලැබුවා. ඔවුන් සඳහන් කර ඇත්තේ මෙරට සංචාරයේ නිරත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කිමුන් මහතා වෙත බාර දීම සඳහා මෙම සංදේශ බාර දෙන බවයි. जातिक संविधान एकमुतु आदु उदयसन पागमनी नेक्सा जातिन के संविधाने कोलंब पीटी कार्यालय पेमिनिये महालेकम बैन की मून महतावेत लबादीम संदहा संदेश्याक बारदीमताई एही पोलिसी अधिकरण योग्य अक्लबागानिमीन संदहान कले एम स्थाने विरुद्धता पेवत्वीम नोकलियुतु बवाई අනතුරුවම සංවිධානයේ සංදේශය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරී කුට බාර දෙනු ලැබුවා. අවශ්‍යයි අනිවාර්යෙන් බැංකු මූන්ව හමු වෙන්න. මහලේකම්වරයාව හමු වෙන්න. Thank you very much. I will make sure it is No, 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 no. I know you are security advisor. You can leave. Thank you very much. Thank you all. Thank you. मेरटे जातिवादी युद्ध अक्तिबुन ने मेरटे तिबुने एलिटेरे त्रस्तवाद अभी अहनवा वसर तिहक सापला युद्ध अक्तिबुन एवेलावेदी एक्सत् जाति मानवहिमिकन संविधान मनोवाद कले अहने बैन चून लेवल अपे रटे रटे अभ्यंतर टंगली गहला रट विनाश क्रीम सूदान वे एक विरोधतावे दक्वी में अपे वग की තහන නියෝගකීන දෙයක් නැහැ මෙතෙන්ට අපි සාමකාමී විදියට ආවේ පොලිසිය මහත්තුරුන්ට වැරදිලා තියෙන අපි පෙළපාලියක් ආවේ කියලා හිතන්නේ නැති නමුත් අපි පෙළපාලියක් නෙවෙයි ආවේ නියෝජිතයෝ පමණයි කියන එක පැහැදිලිව කියන්න ඕන මේ රටේ හාමුදුරුවරුන්ට කියනවා හාමුදුරුවනේ මේ යහපාලනේ රට කාගෙන දුවන දිවිල්ලට වැඩ ලැබෑ දුවන්නම වෙනවා මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ පිහිටි කාර්යාලයට පැමිණ සංදේශයක් මෙලෙස බාර දෙනු ලැබුවා. පක්ෂ නායකත්වය වෙනස් වූද නව නායකින් සමග පක්ෂයේ ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය චන්දිම වීරකොඩි මහතා පවසනවා. ගල් ප්‍රදේශයේ පැවති ජනහමුකට වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා. භාව සංවිධායකවරයා හැටියට පත්තිකරේ තමුන්නාසලා දන්නවා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය. එතුමියගේ කාලේ අවසන් වෙනකන් අපි එතුමිය වෙනුවෙන් හිටියා පක්ෂ නායිකාව හැටියට. හැබැයි එතුමියගේ නායකත්වයෙන් පස්සේ එතුමිය පක්ෂේ බාර දුන්නම මහින්ද මාත්‍යාට අපි පක්ෂ නායකයත් එක්ක හිටියේ. ඒ අරින්න මොකද්ද කරන්නේ? අපි හිටපු නායකයන්ට බැනලා නැහැ. අද මහින්ද රාජපක්ෂ මාත්‍යාට අපි බැන බැන යන්නේ නැහැ. අපේ ගෞරවය තියෙනවා එතුමාලා අපේ පක්ෂ නායකය හැටියට හිටියා. පහුගිය කාලේ අපි නැවත හිතන්න පුරුදු වුණා අරම්පරා තුනක් යනකම් රාජපක්ෂවරු යටතේ තමයි මේ පක්ෂ තියෙන්නේ කියලා. එහෙම නේද තිබුණේ? එහෙම නේද හිතුනේ? හැබැයි ඒක වෙනස් වුණා.
ශ්‍රීලංකා නිදහස් පක්ෂ භණ්ඩාගාරික අමාත්‍ය එස්.පී. දිසානායක මහතා සිය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව නොදැන සිටීම කනගාටුවට කරුණක් බව එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පසුකීදා අමාත්‍ය එස්.පී. දිසානායක මහතා සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්. එස්.බී. කියන්නේ කවුද කියලා තමයි අපිත් මේ හොය හොයා ඉන්නේ. अब ईट पास मैं होयागे दनगत् कारण मैं एस बी दिशा नायक मे एक्सजाति पक्ष हिटपू जाति संविधायकी तवदागेट मठ दनगण लबुना चंद्रिका कुमार तुंग महात्म्य सारी गलोला पारे अदगने तमय मे एस बी दिशा नायक एक अभी विशेष अभी नोदन के देवल कीन देवल अभी कोहित गणांगे अभी दन योगे कटवल तीन ओन तर नायक इनो अब अभी පැහැදිලිවම කියනවා එස්බී ලට ඒකාබද්ධ විපක්ෂයේ අපි අරන් යන මේ සටන මොන හේතු නිසාවක නවත්තන්නෙත් නැහැ ඔය වගේ කටවල් වලට බය අපේ සටන අපි නවත්තන්නෙත් නැහැ කියන පණිවිඩය දෙනවා ඒ වගේම තමයි මේ එන පළාත් පාලන මැතිවරණේ බලා ගන්න පුළුවන් එස්බී ලට කවුද ජයග්‍රහණය කරන්න කියලා රාජමාත්‍ය ඩිලන් පෙරේරා මහතාගේ වාසි අපේක්ෂාවෙන් අවස්ථාවාදීව දේශපාලනයේ නිරත වන බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා චෝදනා කරනවා. මන්ත්‍රීවරයා මෙව ප්‍රකාශ කළේ බදුල්ලේ පැවති ජනහවකදී. නේ අතෙන් අතට වයින් හාලියල්ල කොහුලා නේ ඩිලන් පෙරේරා බලන්න ඩිලන් පෙරේරා අමාත්‍යවරයා චන්ද්‍රිකා කුමාරතුංග මැතිතුමිය ජනාධිපති කාලේ එතුමිය ඇරෙන්නට නායිකාවක් සහ නායකයෙක් හිටියත් එතුමිය වර්ණා කරපු විදිය සහ එතුමියගේ වැඩපිළිවෙල ඊට පස්සේ එනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පත්පත් වෙනකොට කාටද බෙන්නේ කාටද වයින් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය දැන් වයින්නේ කාටද මහින්ද රාජපක්ෂ ජනාධිපති ඕන්න හුණ කිව්වා වගේ කියන්නම් මාමා ඊළඟ 2020 යම් හේකින් මොනවා වෙලා මච් පාරසීසේන මෙතුම මොන හරි වුණොත් අංක එකට බයින්නේ මේ ඩිලාන් පෙරේරා කියන කාරණේ මේ අවස්ථාවේ කියලා මතක තියාගන්න. එතුමා එහෙමයි. අවස්ථාවට වාසිපැස්සට හොයියා කියන දේශපාලන නායක. තවත් ප්‍රතිසූදානම් මේ විරාමයෙන් අනතුරුව. ඔබේ සම ඇසිරවීම පිරිසිදු කරන ස්වාභාවික සංයෝගයේ සේරි ෆේස් වොෂ්. ලෝකෙ කොයි හිටියත් සුපිරිසිදුව ලස්සනට ඉන්න මගේ සමට ගැලපෙන්නේ සේරි ෆේස් වොෂ්. යලිත ප්‍රවෘත්ති. අලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවකට අදාළව චෝදනා පත්‍ර භාර දීම සඳහා ආධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකුට නුතීසි නිකුත් කර තිබෙනවා. පාවින අවිකපඩාවක් පවත්වාගෙන යාම සඳහා ඇවන්ගාඩ් පෞද්ගලික සමාගමට නීති විරෝධී ලෙස අවසර ලබා දීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අලස් කොමිසම ඊයේ කොළඹ මහේස්ත්‍රාත් ආධිකරණයේ හමුවේ මෙම නඩුව ගොනු කළා. අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ චෝදනා එල්ල කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනාට චෝදනා පත්‍ර බහර දීම සඳහා මේ මාස 30 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් නුතීසි නිකුත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු ගෙනෙන අද දින අධිකරණ වාර්තාකරු KS උදේ කුමාර්. නීති විරෝධී ආකාරයට පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාමට අවසර දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4කට වැඩි පාඩුවක් සිදු කළ බවට ඉදිරිපත්ති චෝදනා සම්බන්ධයෙන් චෝදනා පත්‍ර භාර දීම සඳහා පිටුපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු නීතිකරුවන් 8 දෙනෙකුට අධිකරණයේ පිළිසිටින්නයි දන්වා සිතාසිලි කුසලා අලස් කොමිසම මගින් අදාළ නඩුව අද කැඳවූ අතර එම කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ නීතිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසයි. කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විහාන් කළපිටිය මාතා इतु आरक्षक लेखा ගෝඨාභය රාජපක්ෂ एवंगार्ड समागमे सभापति निशंक यापा सेनाधिपति अतुल विचिकरवन अट दिन कुट सेप्टेंबर मस तिस्पंदा अधिकरणे पेनिसिटी नैदन्वा සිතාසින කුත් කළා. අලස් කොමිසම ඉදිරිපත් කර ඇති චෝදනාවල සඳහන් කර තිබෙන්නේ 2013 වසරේ සිට 2015 වසර දක්වා වූ කාල සීමාව තුළ පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය ලබා දීම තුළින් විත්තිකරුවන් රජයට රුපියල් කෝටි බිලියන 11.4කට වැඩි පාඩුවක් සිදු කර ඇති බවයි. මෙය අලස් වූ දූෂණ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව සඳහන් කරන එම කොමිසම විත්තිකරුවන් සම්බන්ධයෙන් නඩු විභාගය පවත්වනමින්ද ඉල්ලීමක් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සොහොයුරෙකු වන සරත් වීරවංශ සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහතුරුන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂයේ වෙත කැඳවා තිබෙනවා. ඒ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂයේ සිදු කරන විමර්ශන කීපයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහායි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සොහොයුරකු වන සරත් වීරවංශ මහතා අද පෙරවරු 9ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය වෙත පැමිණියා. ඒ පසුගිය ආණ්ඩුව සමයේ වාහන අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි. අපි ඉතින් මේකට 10-12 සතාවක් ඇවිල්ලා යනවා. මම හිතන්නේ මේ ආණ්ඩුවේ වැඩිකම පෙන්වන්නේ මේකත් එක්ක. ඉතින් අපි හීල් ඇවිල්ලා කතා කරමු මොකද හේතුව මෙතනට ගියොත් එනවා කියන එක කියන්න අමාරුයිනේ. මොකද නීතිය නවන එකද තියෙන්නේ. නිසා අපි බලමු නීතිය කිලින් කරයිද නවා කිය නවයිද කියලා මේ ගිහිල්ලා ඇවිල්ලා. හරි. මේ අතර මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාද අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය වෙත පැමිණියා. ඒ මෙරටට සහල් ආනයනය කිරීමේදී සිදුව ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එම කොට්ටාසය සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. තවත් පුවත් සමකින් සිවුදස විශේෂ අංකය දැන්. පොලිස් විශේෂ කාර්ය බලකායේ 32 වන සංවත්සරය අද මහත් උත්කර්ෂයත්වරින් කළුතර පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී සමරනු ලැබුවේ පොලිස් ප්‍රති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී මේගේ රණවිරුවන් 463 දෙනෙකු සිහි කෙරළු අතර රණවිරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයක්ද සිදු කෙරුණා. තම කුසින් උපන් පැටවා බිහිවන අවස්ථාවෙම මියගොස් සිටියත් ඒ අසල රැඳී සිටමින් පැටවාට රැකවරණය ලබා දුන් නැතිනම් පිළිබඳව වාර්තා වුණේ වැල්ලවාය ගදබලිය වැව ආශ්‍රිත ප්‍රදේශයෙන්. පැටවාගේ ඇඟට වසන මැස්සන් නෙලවමින් පැවති දැඩි අවරශ්මියෙන් පැටවා ආරක්ෂා කරමින් ඇතින් රැඳී සිටි ආකාරය ඉතාමත් සංවේදී දසුනක් වුණා. රියදුරට නින්දයාම හේතුවෙන් වැල්ලවාය තනමල්විල මාර්ගයේ බුදුරුවගල පාලමේ ලොරි රථයක් ගැටීමෙන් අද උදැසන සිදු වූ අනතුරකින් ලොරි රථයේ සහායකයාට බරපතල තුවාල සිදු ඇති අතර ඔහු වැල්ලවාය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ගනිමුල්ල දුම්රිය හරස් මාර්ගය අසලදී ඊයේ රාත්‍රියේ කඩවත සිට ගම්පා දෙසට ධාවනය වූ ටිපර් රථයක තිරිංග අක්‍රිය වීම නිසා ඉදිරියට පැමිණි යතුරු පැදි තුනක් ටිපර් රථයට යටවීම හේතුවෙන් සිදු වූ අනතුරකින් අවුරුදු 7ක කුඩා දරුවෙකුද ඇතුළු 30 දෙනෙකු තුවාල ලබා කඩවත රෝහලට ඇතුළත් කර තිබෙනවා. වික්ටෝරියා රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 60ක පමණ භූමි ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙනවා. නුවරඑළිය ගිනිනුවීමේ ඒකකයේ හා යුද හමුදා නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වනු ලැබුවා. 2008 වසරේ මඩකලපුව ආරම්භදි ප්‍රදේශයේදී සිදුව ඇති ද්විපුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මාස 10ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි තමිල් මක්කල් විදුලේ පුලිගල් පක්ෂයේ ලේකම් පූපාලපිල්ලේ ප්‍රසන්තන් හා ඔහුගේ සොහොයුරා රුපියල් 50,000 බැගින් වූ මුදල් හා ශරීර ඇප මත මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් ඊයේ මුදා හැරියා. ගොවි කෙටළු විසඳන විශේෂ සංවාද මණ්ඩපය සමගින් මහවැව මැදකොඩ කෘෂි නවෝදය ප්‍රදර්ශනය සහ වෙළඳ සල්පිල අද හෙට සහ අනිද්දා යන තෙදින තුල මැදකොඩ කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්වෙනවා. කඩුවෙල ඓතිහාසික රන්කඩු පත්තිනි දේවාලයේ 264 වන වාර්ෂික ගම්මඩු දෙවල් මංගල්‍යය පසුකියදා පැවැත්වුණා. වාර්ෂික විසිටු කෙරෙන ගිනි පෑගීමේ උත්සවය එළඹෙන ඉරිදා සිදු කිරීමට නියමිතයි. කළුතර කොත්හේන ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් අද පසරු 2 සිට හෙට පෙරවරු 2 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම් අත්හිටුවන බව ජල සම්පාදන හා ජල අපහන මණ්ඩලය පවසනවා. වදුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුන, කළුතර දකුණු සහ නාකුණ ප්‍රදේශවලට ජල සැපයුම් අත්හිටුවනු ලබනවා. ජල සැපයුම් අත්හිටුවීමෙන් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව පිළිබඳ ජල සම්පාදන හා ජල අපහන මණ්ඩලය කනගාටුව පළ කර සිටින අතර ඉතා අර පිරිමැස්මෙන් ජලය පරිපෝෂණය කරන ලෙස එම මණ්ඩලය දැනුම් දෙනවා. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති සිව්වන එක්දින ක්‍රිකට් තරගයේ පරාජයට පත්වීමට ප්‍රධානතම හේතුව නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයට ලක්වීම බව උපනායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කරනවා. ඔහු මේ බව සඳහන් කළේ තරගෙන් පසුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.
තරඟ පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් ඉතිරිව තිබෙදීම ශ්‍රී ලංකා කණ්ඩායම දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තරඟයේ පරාජයට පත්වීමත් සමග 3ට 1ක් ලෙස මේ වන විට එක්දින තරඟාවලියේ ජයග්‍රහණය කරන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වී තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් හදිසියෙම ආබාධයට ලක්වීම මෙම තරඟයේ පරාජයට ප්‍රධානතම හේතු වූ බවයි ශ්‍රී ලංකා උපනායක දිනේෂ් චන්දිමාල් තරඟයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේ. මේ වෙලාවේ හොඳට බැට් කර කර ඉඳද්දී ඔහු ලකුණු අතරට යන්න හදනකොටම ඔහුගේ අවාසනාවකට ඔහුගේ පාදයේ ඇතිවන ආබාධයක් නිසා අපිට තරඟයේ ලකුණු 250කට 60කට යන්න බැරි වුණා කියලා මම හිතනවා. කුණු ඉතින් ඒක විශාල පාඩුවක්. තරඟයේ විදියට ඔහුගේ අඩුව හුඟක් මේ තරඟයේ පරාජය වෙන්න හේතු වුණා කියලා මම හිතනවා. ඔහුගේ ආබාධිත තත්ත්වය ටිකක් අමාරුදායක තත්ත්වයක් තියෙන නමුත් CT ස්කෑන් එකක් අරගෙන එතනින් පස්සේ අපේ බෞද්ධ චිකිත්සක අපිට දන්වයි ඔහුට ක්‍රීඩා කරන්න පුළුවන්ද නැද්ද කියන එක. තුන් ඉරියව්වෙන් අපි හරියට ක්‍රීඩා කරේ නැහැ. ඉතින් කිව්වාගේ පිතිකරණාංශය අපි තරඟ හතරෙම ඉතාම හොඳට කරේ නැහැ. ඉතින් පන්දු යවද්දී පන්දු රැකීමේදී පොඩි පොඩි දුර්වලතා තිබුණා. ඉතින් අපි ඒව හදාගෙන ඉදිරි තරඟ තුන ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දහවල් ප්‍රධාන ප්‍රතිප්‍රකාශය නිමවටපත් කරනවා. සුබ දවසක්.